ආයුබෝවන් අපි දැන් එක වීඩියෝ එකක් ඔයගලන්ට දෙවෙනි පාඩමේ පටන් ගත්තා ඒ දෙවෙනි පාඩමේ මුල් කොටස ඒ කියන්නේ ජලය කියන කොටස රසායනික ආසයිදී පද නැමේ පාට් 1 එක ජලය ජලය කියන කොටස අපි කලින් වීඩියෝ එකේ ඉවර කරා ඒක ඔයගලන්ට බලන්න නම් වෙන්න ඇති එතකොට මේ වීඩියෝ එකත් අර ඔයගලන්ගේ දැන් YouTube ක්ලාස් එකේ අපි අලුතින් පටන් ගත්ත වැඩපිළිවෙලේ දෙවෙනි වීඩියෝ එක විදිහට අපි ඊළඟට එනවා ජීවීන් තුල තියෙන ප්‍රධාන කාබනික සංයෝග මේක රසායනික පදනම් පැත්තට යන්නේ මොකද රසායනික ව්‍යුහයන් මොනවද මහා අණු අපි ඉස්සර කරනවා දැන් අණු මට්ටමින් නේද පරමාණු මට්ටමින්ම යන්නේ නැහැ අණු මොනවද ජීවය හැදලා තියන්න දායක වන ප්‍රධාන කාබනික සංයෝග මොනවද කියන එක එතකොට ප්‍රධාන කාබනික සංයෝග තියෙනවා හතර මූලික වශයෙන් එතෙන්දී මේ වීඩියෝ එක වෙන් වෙන්නේ එකෙන් ප්‍රධාන කාණ්ඩයක් වන කාබෝහයිඩ්‍රේට් කියන කොටස ගැන සාකච්ඡා කරනවා කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොකද්ද සහ උදාහරණ මොනවද ඒකේ තියෙන වර්ග මොනවද තියෙනවනම් ඒවා සහ කාබෝහයිඩ්‍රේට් වල කෘත්‍යයන් ජීවීන් තුළ කාබෝහයිඩ්‍රේට් එකට තියෙන කෘත්‍යයන් මොනවද කියන එක ගැන මෙතන සංක්ෂිප්තව ඔයගලන්ට විස්තර ටික දැනගන්න පුළුවන් අනිත් වීඩියෝස් වලම කියනවා වගේ මේක වීඩියෝ එක බලන ගමන්ම ඔයගලන්ට පුළුවන් නෝට් එකක් හදාගන්න හරි එහෙනම් අපි පටන් ගමු කාබෝහයිඩ්‍රේට් ගැන විස්තරය මෙහෙමයි දැන් කාබෝහයිඩ්‍රේටයක් කියන්නේ දැන් විවිධාකාර වූ සංයෝග තියෙනවානේ ලෝකේ ගත්තම විශාල වශයෙන් රසායනික සංයෝග බහුලව අපිට හම්බ වෙනවා දකින්න පුළුවන්. ඒත් ඒකෙන් කාබෝහයිඩ්‍රේට් ගත්තයින් පස්සේ මේවා තියෙනවා යම් පොදු ලක්ෂණ ටිකක්. හරි මුලින්ම අපි කාබෝහයිඩ්‍රේට් වර්ග ඒවට යන්න කලින් මේ පොදු ලක්ෂණ ටික මුලින්ම පොඩ්ඩක් අධ්‍යයනය කරමු. සාමාන්‍යයෙන් ගත්තාම කියනවා ලෝකේ සුලභතම තියෙන්නේ මේ කාබෝහයිඩ්‍රේට් කියලා. ඒ කියන්නේ ජීවීන් තුල ගත්තයින් පස්සේ උනා අර වර්ග දැන් වර්ග හතරක් තියෙනවා කියනවා මේකෙන් සුලභතම මේ කාබනික සංයෝගය වෙන්නේ කාබෝහයිඩ්‍රේට් කියලා. ඒ වගේම මෙයාගේ මූලද්‍රව්‍ය සංයුතිය. දැන් අපි ගන්න සංයෝග වශයෙන්නේ. එතකොට ඒකේ මූලද්‍රව්‍ය සංයුතිය විදිහට CHO ප්‍රධාන වශයෙන් ඔන්න ඔය කියන මූලද්‍රව්‍ය ටික කාබෝහයිඩ්‍රේට් වල තියෙනවා කියලා අපි සලකනවා. ඒ වගේම මේ කාබෝහයිඩ්‍රේට් වලට අපිට දෙන්න පුළුවන් පොදු සූත්‍රයක්. හරි. දැන් ඔය අනිකුත් සංයෝග වලට ගොඩක් වල සූත්‍ර තියෙනවා රසායනික. මේ මූලද්‍රව්‍ය ටික සම්බන්ධ කරගෙන අපි පොදුවේ කාබෝහයිඩ්‍රේට් වලට යම් කිසි සූත්‍රයක් අපිට දෙන්න පුළුවන් මේ විදිහට CXX තියෙන්නේ මේ CXH2OY කියන එනවෙදී පොදු අණුක සූත්‍රයක් අපිට දෙන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට් ගැන සලකපුවම පොදුයි. ඔක්කොට. ඊළඟට අපි කියනවා මේ කාබෝහයිඩ්‍රේට් ගත්තාම මේවා සියල්ලම ගත්තාම කොටස් තියෙනවා තුනක්. හරි. කාබෝහයිඩ්‍රේට් වල කොටස් තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් මොනෝසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. මේ තුන ගැන අපි වෙනම හොඳට අධ්‍යයනය කරනවා ඉස්සරහට. වෙන වෙනම අරගෙන ඒවා කොහොමද view එක කොහොමද කෘත්‍යයන් මොනවද එහෙම කියලා අපි කතා කරනවා. එතෙන්දී මෙන්න මේ දෙක ඒ කියන්නේ මොනෝසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් වලට අපි කියනවා සීනිමය සංයෝග කියලා. එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් සීනි කියලා මේ වර්ග දෙකට අපි කියනවා ප්‍රධාන වශයෙන්. මොනෝසැකරයිඩ් හා ඩයිසැකරයිඩ් මේවා අපි එහෙම සීනි කියලා හඳුන්වන්නේ නැහැ නිකන් පොලිසැකරයිඩ්. ඒතර කාබෝහයිඩ්‍රේට් වල කාබෝහයිඩ්‍රේට් සීනි කිව්වොත් ඔබලු දැනගන්න ඕනේ මෙන්න මේ දෙක තමයි අදගත් විදියට දායක වෙන්නේ ප්‍රධාන වශයෙන්. ඊළඟට ගත්තාම මේ සූත්‍රයේ අපිට දෙන්න පුළුවන් මෙන්න මේ HO අතර හරි H පරමාණු සහ O පරමාණු අතර සම විදම අනුපාතය වෙන්නේ දෙකට එකයි. ඒක ඔයගලන්ට පැහැදිලි ඇති මොකද මේ සූත්‍රයේ දිහා බලපුවම H2O කියලා තියෙනවානේ. ජලයේ කාබන හයිඩ්‍රේට්. හයිඩ්‍රේට් කියන්නේ ජලය සම්බන්ධයි කියන එක. තව ජලයෙන්ම තමයි මේකේ මේ අණුක ව්‍යුහයේ ඒ අංකය දෙන්නේ. y වලට අගයක් යෙදුනහම ඒක 2 වෙන්න පුළුවන්, 10 වෙන්න පුළුවන්, 25 වෙන්න පුළුවන් කීය වුණත් මේක වෙනස් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඕ අනුපාතය 2:1 කියලා එනවා. එනවා අපිට ඒකත් නියතයි කියලා. කාබෝහයිඩ්‍රේට් පොදුවේ ගත්තාම හැම කාබෝහයිඩ්‍රේටම අදාළව H සහ O අතර අනුපාතය 2:1 කියලා සලකන්න පුළුවන්. මොකද ජලයේ H2O වලින්ම ඒක තීරණය වෙන නිසා වායුවේ. ඔන්න ඔය කියන ලක්ෂණ ටික ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට් එක පොදු ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ මෙන්න මේ කියන
මොනසකරයිඩ් ඩයිසකරයිඩ් සහ පොලිසකරයිඩ් කියන වර්ග වලට අදාළව එක් එක් වර්ගයේ තියෙන ලක්ෂණ මොනවද කියලා බලමු. අපි ඒකට යමු. ඒ ලක්ෂණ වලින් පොදුයි කිව්ව ලක්ෂණ වලින් තවදුරටත් ඒවා වෙනස් වෙන්නේ කොහොමද, විචරණය වෙන්නේ කොහොමද කියලා එක එක කතා කරනවා එක් එක් එකට අදාළව. ඒකෙන් ඒකේ පළවෙනි එක තමයි මොනසකරයිඩ්. මොනසකරයිඩ් කියන්නේ මොකක්ද කියලා මුලින්ම බලමු. කාබෝහයිඩ්‍රේටයක් අතුරින් කාබෝහයිඩ්‍රේට අතුරින් සරලතම කාබෝහයිඩ්‍රේටය තමයි මොනසකරයිඩ් කියලා කියන්නේ. හරි. කාබෝහයිඩ්‍රේට ගත්තම සමහරක් ඒවා ටිකක් විශාල මට්ටම දැන් පොලිසකරයිඩ් වගේ ගත්තම ගොඩක් විශාල මහා අණු බවට පත් වෙනවා. හැබැයි මොනසකරයිඩ් කියන්නේ සරලතම කාබෝහයිඩ්‍රේට ආකාරය. ඒ කියන්නේ මෙයාගේ දැන් අපිට අර ලක්ෂණ වලින් ගත්තාම උනා මොනසකරයිඩ් ගත්තාම යාළුවට තියෙන පොදු ලක්ෂණ කීපයක් මෙලගේ කාබන් පරමාණු ගාන 3 ඉඳලා 7 වගේ වෙනකම් වෙනස් වෙනවා. හරි. කාබන් පරමාණු ගාන 3 ඉඳලා 7 වගේ වෙනකම් වෙනස් වෙනවා. ඒ වගේම අපි කියනවා මෙයාලා ජල ද්‍රාව්‍ය කියලා. ජල ද්‍රාව්‍ය වෙනවා. ඒ වගේම ඔක්සිහාරක සීන්. අර කලින් කිව්වනේ මේ සීන් කියලා මේගොල්ලෝ හරි මොනසකරයිඩ් කියන්නේ සීනි කාබෝහයිඩ්‍රේට් විදිහට තියෙන සීනි වර්ගයක් තමයි මොනසකරයිඩ්. ඒතර ඒකෙදි ඔක්සිහාරක සීනි කියලා මෙයාලට කියනවා. ඒකට විශේෂ හේතුවක් තියෙන නිසා. ප්‍රැක්ටිකල් වලදීම කතා කරද්දී මේක තවදුරටත් ඕගලන්ට පැහැදිලි වෙයි. ඒ වගේම කියනවා ස්පටික විදිහට පවතිනවා. මොන විදිහට තියෙන කැට. කැට විදිහට අපිට මේවා ලබා ගන්න පුළුවන් ස්වභාවය. ඒතර මෙන්න මේ ලක්ෂණ ටික හැම එකකටම අදාළ මොනසකරයිඩ් ඩයිසකරයිඩ් පොලිසකරයිඩ් කියන තුනටම අදාළව මේ ලක්ෂණ ටික පොඩ්ඩක් අපි වෙනස් වෙන ආකාරය දැනගන්න ඕනේ. ජල ද්‍රාව්‍යද නැද්ද? ඔක්සිහාරකද නැද්ද? ඊපස් ස්පටික විදියට තියනවද නැද්ද කියන ඒ ලක්ෂණ ටික. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් මොනසකරයිඩ් වලට සූත්‍රය මේ විදියට. සරලයිනේ කාබෝහයිඩ්‍රේට් වලින් සරලතම කාබෝහයිඩ්‍රේට් ආකාරය තමයි මොනසකරයිඩ් කියලා කියන්නේ. හරි. ඒ කරුණු ටික ප්‍රධාන වශයෙන් පොදුවේ දැනගන්න ඕනේ ජල ද්‍රාව්‍යයයි ඊට පස්සේ තව එකක් තමයි මේකේ පැණි රසය. ඒක සීනි කියන එක යටතේ එනවා. ඒ වගේම මේක පොඩ්ඩක් විශේෂිත කරලා කියනවා පැණි රසති සංයෝගය. හරි. ඔය කියන පොදු කරුණු ටිකත් එක්කලා තව අපිට මේ මොනසකරයිඩ් වල දැනගන්න විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි කාබන් ගාන කාබන් සංඛ්‍යාව මත. ඒ කියන්නේ මොනසකරයිඩේ අදාළ අපි කතා කරන මොනසකරයිඩේ තියෙන කාබන් සංඛ්‍යාව මත ඒගොල්ලන්ව බෙදනවා විවිධ කාණ්ඩ කීපයක. හරි. ඒ කාණ්ඩ ටික මම මේ පැත්තෙන් දානවා දැන්. මේ කාණ්ඩ ටික හොඳ මතකයක්, තියුණු මතකයක් ඔයගොල්ලන්ගේ තියෙන්න ඕනේ. මේ එක එක කාණ්ඩයට අදාළව තියෙන නම සහ ඒකේ උදාහරණ. ඒක ගොඩක් වෙලාවට බහුවර්ණ වලට එහෙම අනිවාර්යයෙන්ම එන දෙයක්. ඒක මතක නැත්තම් ගැටලුවක් වෙනවා එතනදී. හරි. මේ මුල් කොටස් නිසා සමහර වෙලාවට අර අග පාඩම් ඔය සත්‍යයා ප්‍රවේණි ඒවා කරලා ඉවරනකොට මේවා මතක නැහැ. ඒ නිසා ඒවා හොඳට මතක කරන්න තුන මතක තියාගන්න ඕනේ. කාබන් තුන දැන් කරලා තියෙන ළමයි මේ කියන ගමන් මතක් කරගන්න පුළුවන්. එතකොට ඒක යාරට අපව පාඩම් කිරීමක් රිවිෂන් එකක් නොවෙනවානේ. කාබන් තුනක් තියෙන මොනසකරයිඩ්. අපි ඒවට කියනවා ට්‍රයෝස කියලා. මලියන් ට්‍රයිබල්ස්. ඒ තමයි යාගේ නම. කාබන් තුනක කා මේ මොනසකරයිඩයක් තියෙනවා නම් එයාගේ නම ට්‍රයිබල්ස් කියලා කියනවා. හරි. ඊළඟට කාබන් හතරක් තියෙනවා. කාබන් හතරක් තියෙනවා නම් ඒ වගේ ඇඩ් අපි කියනවා ටෙට්‍රෝස්. කාබන් පහක් තියෙනවා නම් අපි ඒකට කියනවා පෙන්ටෝස්. කාබන් 6ක් තියෙනවා නම් එයාලා හෙක්සෝස් කියලා කියනවා. ඔන්න ඔය නම් ටික. ඒ කියන්නේ කාබන් ගාන අනුව අපිට පුළුවන් මෙයාලව වර්ග කරන්න.
කියන්නේ මේ කාබන් ගාණ්ඩනම මෙයාට දෙන නම තමයි මේක. ගොඩක් කමෙන්ට් ඒ නමයි උදාහරණේ පැටලෙනවා. දැන් ට්‍රයෝස් කියලා ඒකට උදාහරණයක් තියෙනවනේ. ඒකත් අපි දැනගන්න ඕනේ. ඒතර මේක වගුවක් විදියට ඔබේ ඕගොල්ලන්ට චාට් එකක් ගහගෙන තියාගන්න පුළුවන් නම් වඩා හොඳයි. හරි. ඒ අනුව මේකේ ට්‍රයෝස් වලට උදාහරණයක් විදියට අපිට ගන්න පුළුවන් ග්ලිසරල්ඩිහයිඩ්. ග්ලිසරල්ඩිහයිඩ්. එනනම් පැහැදිලිව ඔයාලගේ රිසෝස් බුක් එකේ තියෙනවා. ඊට පස්සේ කාබන් 4ට උදාහරණයක් විදියට ගන්න පුළුවන් එරිත්‍රෝස් කාබන් 5 පෙන්ටෝස් සීන විදියට රයිබෝස් ඊට පස්සේ රිබියුලෝස් කියන සීනි වර්ග දෙක අපිට ගන්න පුළුවන් උදාහරණ විදියට එක්සෝස් විදියට ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් වගේ ඒවා එක්සෝස් සීන විදියට ක්‍රියාත්මක උදාහරණ දෙකක් තියෙන තැන්වල දෙකක් විතර පාඩම් කරගන්න කොකටත් මොකද බවවර්ණක එන්න පුළුවන් උදාහරණ කර ෆ්‍රක්ටෝස් යනු කුමන වර්ගයේ කා මේ මොන සැකරඩ වර්ගයක්ද කියපුවම මේ නමට දාන්න ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ ඒක තමයි මෙතන එකක් විතරක් තියෙන ඒවා එකක් විතර පාඩම් කරගන්න එපා හෙක්සෝස් වලට ග්ලූකෝස් විතරයි එහෙම කියලා අනිවාර්යෙන් ඒකට අදාළව දීලා තියෙන සියලු දේවල් ටික පාඩම් කරගන්න ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් ඊළඟ ගැලැක්ටෝස් වගේ ඒවා එතන රයිබෝස් රිබියුලෝස් වලට අමතර වෙනවා ඩියොක්සිරයිබෝස්. DNA අණුව හදන්න මුල් වෙන ඩියොක්සිරයිබෝස් ඊට පස්සේ මෙතන එරිත්‍රෝස් අපහු මෙතන රයිබෝස් sorry ට්‍රයෝස් වලට අදාළව ග්ලිසරයිඩ්. හරි. ඔන්න ඔය දේවල් ටික ටිකක් පාඩම් කරගන්න ඒ නම් ටික ගොඩක් පැටලෙන්න පුළුවන් තැනක් ඕක. හරි. ඒ කියන්නේ කාබන් වර්ගයට අදාළව තියෙන නම සහ ඒකට අදාළ උදාහරණ. එතකොට ඒ උදාහරණ ටික හරි. කාබන් ගාන්ට අණු උදාහරණ. ඊට පස්සේ ආපහු මේ මොනෝසැකරයිඩ් වලටම අදාළව තව පොඩි දේවල් ටිකක් තියෙනවා. දැන් කාබන් සංඛ්‍යාව මත අපි උදාහරණ දැනගත්තානේ. ඊළඟට ආයෙ අපි දැනගන්න ඕනේ මේකටම අදාළව මෙහෙම දෙයක් තියෙනවා. මේකේ තියෙන ඇල්ඩිහයිඩ් සහ කීටෝන කාණ්ඩ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපිට මේ ගොඩක් එන්නේ හෙක්සෝස් සීනි වල ප්‍රධාන වශයෙන් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. මේවා ඇල්ඩිහයිඩ් කීටෝන කාණ්ඩ තියෙනවා. මේවා සාමාන්‍ය කෙමිස්ට්‍රි ඒ වගේ දන්නවා කිමිස්ට්‍රි කරන කට්ටියම මේ විදිහ දන්නවා ඇති ඇල්ඩිහයිඩ් කීටෝන කාණ්ඩ ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් කියලා කියන්නේ කාබන් එකට මෙහෙම බැඳිච්ච කන්නේ පරමාණුක් එක්ක මේ පැත්තෙන් තව කාබන්යක් එහෙම තියෙන්න පුළුවන් එක පැත්තකින් ඉදාස් H පරමාණුවක් තියෙන්න ඕන කීටෝනයක් නම් එයා දෙපැත්තෙම කාබන් දෙයකට සම්බන්ධ වෙච්ච කෙනෙක් වෙන්න ඕන ඒ දී කාණ්ඩයක් ඒ අනුව මේ මොනෝසැකරයිඩ් සීනියර් ප්‍රධාන වශයෙන් හෙක්සෝස් වල අපිට මේක දකින්න පුළුවන් වෙනා මේ තත්වය ඒවැදී කියනවා අපි කාබොනයි කාණ්ඩය අනු මේ සීට දිත් බන්ධන ඕ බැඳිච්ච කාණ්ඩය අපි කියනවානේ කාබොනයි කාණ්ඩය කියලා ඒ කාබොනයි කාණ්ඩයේ ස්වභාවය අනුව වෙන විදිහකින් කිව්වොත් ස්වභාවය කියලා මම අදහස් කරපු එක ඇල්ඩිහයිඩ් හෝ කීටෝන ඇල්ඩිහයිඩ්ද කීටෝනයක්ද තියෙන්නේ කියන එක අනුව වර්ග දෙකක් තියෙනවා ඇල්ඩෝස් සීනි සහ කීටෝස් සීනි කියලා. ඇල්ඩෝස් සීනි සහ කීටෝස් සීනි කියලා දෙවර්ගයක් තියෙනවා. ඒ අනුව මේ දෙවර්ගය වෙනස් වෙන්නේ කෙනෙක්ම ඔයගලන්ට මතක තියාගන්න ලේසි ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තියෙන එක ඇල්ඩෝස්. නමෙන්ම යනවනේ. නේද? ඇල්ඩිහයිඩයට ඇල්ඩෝස්. කීටෝන කාණ්ඩයට කීටෝස්. අමාරුවක් නෑ. ग्लूकोस अभी बहुलव कथा कर उदाहरण जीवित है ग्लूकोस एंडोस एल्डिहाइड कांडे तमती है ग्लूकोस आप गैलेक्टोस एल्डिहाइड कांडे मैं तम उगलो विशेष दिनगंडोनी करूँ एमसीक्यू वाले उड़कला अवधान मेमट इलाट कीटोस पास फ्रक्टोस एक उदाहरण फ्रक्टोस अरे मैं तिपाने ग्लूकोस सीन वर्ग फ्रक्टोस या කීටෝස් ඒ කියන්නේ එයාගේ වෙන්නේ මෙහෙම දෙවෙනි එක තමයි එයාගේ කාබනයි කාබන් වෙන්නේ ඔව් එතකොට හරි කාබන් හයක් තියෙනවා හරි ඒ වගේම කාමේ ඔක්සිජන් කාබනයි කාබන් තියෙන්නේ කෙරවලේ නෙමෙයි අර මැද හරිය එතකොට එයාගේ දෙපැත්තෙම කාබන් තියෙන නිසා කීටෝන් නෑ බවට එතනපත් වෙලා තියෙනවා එනවා ඒ සීනි වර්ගය අපි කියනවා කීටෝස්
අන්න එහෙමත් වර්ග දෙකක් තියෙනවා. ඒක ඇල්ඩෝස් කීටෝස් කියලා වෙනස දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ව්‍යුහගත එකේ වගේ යන්න පුළුවන්. කාබන් අය කාබන් මත මොනෝසැකරයිඩ් වර්ග බෙදෙන ප්‍රධාන කාණ්ඩ දෙක. ඒතකොට තගා ලියන්න පුළුවන් ඕගොල්ලන්ට ඇල්ඩෝස් සහ කීටෝස්. හරි. ඊට පස්සේ තව වැදගත් කරුණක් තමයි බොහෝ මොනෝසැකරයිඩ් ජලීය ද්‍රාවණවල තියෙන චක්‍රීය අණු විදියට. දැන් මේ අණු දිහා දැක්කම ඕගොල්ලන්ට මොකද හිතෙන්නේ? මේක චක්‍රීයද නැත්නම් රේඛීය ආකාරයක්ද? මේක රේඛීය ආකාරයක් නේ පේනවනේ එක දිගට තියෙන. නමුත් මේක ජලයට දාපුවම මේ විදිහේ චක්‍රීය ආකාරයක් බවට පත් වෙනවා. ජලීය මාධ්‍ය ගොඩක් වෙලාවට මොනෝසැකරයිඩ් වර්ග බහුතරයක් තියෙන්නේ චක්‍රීය වලලු විදියට. මේ වගේ විදිහට හරි. ග්ලූකෝස් එහෙමත් මේ විදිහට තමයි තියෙන්නේ. හරි. ඒතකොට ඒව ව්‍යුහ මේ අණුක සූත්‍රයේ ওই විදිහට එම් පාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ කිසිම දෙයකින්. රිසෝස් බුකේ පැහැදිලිව දීලා තියෙනවා එහෙමයි කියලා. නමුත් තමන්ට හොඳ අවබෝධයක් තියාගන්න ඒ රූප සටහන්මත් බලන්න. දැන් මම මේ පාඩමටත් ඒ රූප සටහන් ටියුට් එක වෙනම දාන්න. ඒතකොට ඕගලන්ට පුළුවන් වැඩි දුර රිසෝස් බුකේ තියෙනවා රූප සටහන් මේ බොහොමයක් තියෙනවා. ඒතර එහෙම නැතිව තියෙනවා නම් ඒවත් එක්කලා පැහැදිලි කරගන්න පුළුවන් විදිහට මම රූප සටහන් ටිකුත් දානවා. ඒතකොට ඒ ටික වැඩිපුර බලන්න බලන එක හොඳයි. මතක තියාගන්න කියන එක නෙමෙයි බලන්න. ඇල්ඩෝස් එක වෙනස මොකද්ද? කීටෝස් එක වෙනස මොකද්ද? රූපතරණක ඕගොල්ලන්ට පුළුවන් මේව රවුම් කරගන්න නේ. කාණ්ඩේ මේක නෙමෙයි යගේ වෙනස. එතකොට අගාලා තේරෙනවා බලපු ගාම මෙන්න මේ වෙනස හින්දා තමයි මෙයාලා මෙහෙම පොඩවල් දෙයකට දාලා තියෙන්නේ. එනවා මේ කාබන් මේකේ වැදගත්කම මොනෝසැකරයිඩ් වල පොදුවේ අපි දැනගන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. ඒ දෙකයි ඊට අමතරව එයාලගේ කාබන් ගණන අනුව එයාලගේ තියෙන කාබන් ගණන අනුව එයාලගේ වර්ග වලට කියන නම සහ ඒවට තියෙන උදාහරණ මොනවද කියන එක පැහැදිලි කරගන්න ඕනේ. ඒක ගොඩක් පැටලෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න වලට නිතර යොමු වෙන ඒවා තමයි ඒවා. ඒක වටලා ගන්න නැතුව තියාගන්න හරියට. අවසානයේ මොනෝසැකරයිඩ් වල කාර්යය. ඒක කරපුවම මොනෝසැකරයිඩ් කොටස හරි. මෙතෙන් ගත්තොත් මොනෝසැකරයිඩ් වල තියෙන කාර්යයන් පොදුවේ ජීවීන්ට කාබෝහයිඩ්‍රේට් එකක් විදිහට මොනෝසැකරයිඩ් වල කාර්යයන් පළවෙනි එක තමයි ශක්ති ප්‍රබලය. ශක්ති ප්‍රබලයක් ලෙස ක්‍රියාකරනද දායක වෙන මොනෝසැකරයිඩ්. ඊට පස්සේ ආපහු ප්‍රධාන වශයෙන් මොනෝසැකරයිඩ් වල දායකත්වය තමයි විශාල අණු හදන්න අමුද්‍රව්‍ය ලෙස. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් පොලිසැකරයිඩ් කියලා කාබෝහයිඩ්‍රේට් වර්ගයන් පොලිසැකරයිඩ් කියන්නේ. එතකොට ඒවැ ගොඩක් අණු විශාල පරමාණු සංඛ්‍යාවක් තියෙන බැඳිලා බැඳිලා එකිනෙකට බැඳිච්ච අණු. ඒතකොට ඒවා හැදෙන්නේ ඇත්තටම මෙන්න මේ වගේ මොනෝසැකරයිඩ් අණු විශාල ප්‍රමාණයක් එකතු වෙලා. එහෙනම් එයාලගේ ලොකු කාබෝහයිඩ්‍රේට් නැ පොඩිම කාබෝහයිඩ්‍රේට් මොනෝසැකරයිඩ්. එහෙම ලොකු කාබෝහයිඩ්‍රේට් නැත්නම් එහෙම විභාග ලොකු කාබෝහයිඩ්‍රේට් කියලා යන්නේ ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. ඒ වගේ ආකාර විශාල කාබෝහයිඩ්‍රේට් ආකාර හදන්න දායක වෙනවා. හරි. ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. ඒ වදන්න අමුද්‍රව්‍ය වගේ වෙන්නේ මොනෝසැකරයිඩ් අණු. මොනෝසැකරයිඩ් අණු එකතු වෙලා තමයි පොලිසැකරයිඩ් එහෙම නැත්නම් ඩයිසැකරයිඩ් හැදෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි කාර්ය විදිහට සමහරක් මොනෝසැකරයිඩ් ක්‍රියා කරනවා. මෙන්න මේගොල්ලන්ගේ සංඝටක ලෙස DNA වල සංඝටක ලෙස ක්‍රියා කරනවා. ඒක මම මෙතනදි සඳහන් කරා රයිබෝස්. ඒ වගේම මෙයාට තියෙන තව උදාහරණයක් තමයි ඩියොක්ස් රයිබෝස්. ඒක රයිබෝස් වලම ව්‍යුත්පන්නයක්. ඩියොක්සි රයිබෝස්. ඔන්න ඔය කියන ඩියොක්සි රයිබෝස් අණු විශාල ප්‍රමාණයක් ඇතුළත තමයි DNA අණු හැදෙන්නේ. රයිබෝස් අණු විශාල ප්‍රමාණයක් ඇතුළත තමයි RNA හැදෙන්නේ. එහෙනම් මොනෝසැකරයිඩ් වල තවත් ප්‍රධාන කාර්යයක් විදිහට ගන්න පුළුවන් අපිට නියුක්ලික් අම්ල නැත්නම් DNA RNA වල තනු මේකක විදිහට ක්‍රියා කිරීම නැත්නම් DNA RNA අණු සැරදීමට කියන. යන මොනෝසැකරයිඩ් වලට අදාළ කරුණු ටික ඔච්චරයි. පොදු මේ කියන්න පුළුවන් කරුණු මොනවද? මේ ටික අනිවාර්යෙන් අරවටත් එනවා. ඒකට වෙනස්කම් වලට වගුවක් වුණත් දහ ගන්න පුළුවන් පොදු ලක්ෂණ වලට අදාළව එක එක වෙනස්කම්. ජල ද්‍රව්‍යයේද නැද්ද? ඔක්සිහාරකද නැද්ද? ඒ කතාව ටික ඒවා හරි වැදගත්. දැන් මේ විදිහට අර වගු ගහලා chart ඇඳලා short note ගාලා තියාගත්තම තමන්ගේ note එක තමන්ට
පැහැදිලි අර නිකම්ම ඡේදයක් විදිහට තියෙනවට වඩා ඊට පස්සේ එකේ කාබන් ගණන වර්ග ඇල්ඩෝස කීටෝස වෙනස ජලීය මාධ්‍ය දිවල් වූ ආකාරයෙන් තියෙනවා සහ කාර්යයන් ප්‍රධාන කාර්යයන් ජීවීන් තුළ මොනස කරඩවල ප්‍රධාන කාර්යයන් ඒ විදිහට මොනස කරඩවල කාර්යයන් සහ ඒ කොටස අපි එතනින් මොනස කරඩ පාට් එක ඉවරයි ඊට පස්සේ ඊළඟ වර්ගය වෙන ඩයිස කරඩ වලට එනවා ඩයිසකරයිඩ් ගත්තාම ඩයිසකරයිඩ් වල අපිට අර්ධ දැක්කේ මම මුලින්ම ඕන වෙනවනේ. ඔය ඩයි ඩයි කියපුවම ඔයගලන්ට මොකද්ද එකින් අර්ථවත් වෙන්නේ? ඩයි කියපුවම අර කොණ්ඩෙට දාන ඩයි නෙමෙයි ඩයි කියපුවම එකින් මේ විද්‍යාවේදී භාවිතා වෙන ගොඩක් වෙලාවට දෙකක් කියන අර්ථය ඔය ඩබල් කියන අර්ථයෙන් තමයි ඩයි කියන එක ගන්න ගොඩක් වෙලාවට. මොනොක් කියපුවම එකක්. එහෙමනේ. ස්ට්‍රයික් කියපුවම තුනක්. එහම අපි භාවිතයන් එකක් නෙමෙයි කීප අවස්ථාවක හම්බ වෙනවා මේ. යනෝ ඩයිසකරයිඩයක් කියන්නේ මොකක්ද කියලා හුවත් කෙනෙක් අපිට දෙන්න පුළුවන් මේ විදිය දෙයක්. දැන් ඩයිසකරයිඩ කියන්නේ ටිකක් අර මොනසකරයිඩ අනුවට වඩා ටිකක් සංකීර්ණ view එකක්. ඒකෙදි දෙකක් නේ මොනවා දෙකක්ද මොනසකරයිඩ දෙක. හරි. යම් මොනසකරයිඩ දෙකක් එකතු වෙලා හැදෙන view එක තමයි ඩයිසකරයිඩයක් කියලා කියන්නේ. එතෙන්දී අපි මොකක්ද කියලා කියද්දී මේ දෙක බැඳෙන බන්ධනය. දැන් මොනසකරයිඩ දෙක බැඳෙන්න එපාය. ඒ බැඳෙන බන්ධනය අපි කියනවා ග්ලයිකොසිඩික බන්ධනයක් කියලා. මේ නම. මේ බන්ධනය හැදෙන හැටි මම විස්තර කරන්නම්, පැහැදිලි කරන්නම්. එතකොට අපිට මුලින්ම ඩයිසකරයිඩයක් කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අපි කියන්නේ මොනෝසකරයිඩ අණු දෙකක් ග්ලයිකොසිඩික බන්ධනයකින් බැඳී සැදුණු අණුවක්. ඔන්න පොයින්ට් එකෙන් ඩයි ඕන මොනවා පොයින්ට් එක? මොනෝසකරයිඩ අණු දෙකක් කියන පොයින්ට් එකයි ග්ලයිකොසිඩික බන්ධනයකින් බැඳෙනවා කියන පොයින්ට් එකයි. ලේසින් හරි ඉතින් ඒ තරින් මේ ඩයිසකරයිඩ් එක කියන්නේ මොකක්ද ඊළඟට ඩයිසකරයිඩ් එකක් හැදෙන්න අදාළම බන්ධනය කොහොමද කියලා පොඩ්ඩක් බලමු දැන් මම සරලව වැඳලා තියෙන දැන් මේවා මෙහෙමවත් ඔයාලගේ බලාපොරොත්තු වෙන්නේ අඳින්න බඩ වදන් මෙහෙමවත් ඇඳලා පෙන්වන්න කියලා එන්නේ නැහැ ඒක ෂුවර් සමහරවිට එහෙම ෂුවර් නැහැ හරි මීටත් වඩා තව එහා හොයන්න යනවා මේවා මේ අනුකූලයේ ඒවා එහෙම යන්න එපා අනුක ව්‍යුහයන් රසායනික සූත්‍ර ඔයගොල්ලෝ අඳින්න දැනගන්න ඕනේ. හැබැයි රූප සටහනක් වගේ දුන්නා. මෙහෙම රූප සටහනක් මේකේ සම්පූර්ණ ව්‍යුහයක එක ඒගොල්ලන්ට පොත්වලින් ගන්න පුළුවන් එකේ කියලා. එහෙම අරගෙන ඔයාලට දුන්නොත් পেපර් එකේ එහෙම දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ලවන්නවන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට රූප සටහනක් දීලා ඔයාලට කියන්න පුළුවන් මේක මොකද්ද කියලා අඳුරගන්න. මේ මොන බන්ධනයක් හැදෙන හැටිද? ප්‍රෝටීනයක් හැදෙන බන්ධනද නැත්නම් කාබෝහයිඩ්‍රේට් අදාළ දෙයක්ද? එහෙම කියලා දෙන්න පුළුවන්. එන එකට සූදානම් වෙන්න ඕනේ. දැන් මෙතන මම ඉඳලා තියෙන්නේ සරලව මොනසකරයිඩ් අණු දෙකක් මේ චක්‍රීය ව්‍යුහයෙන් මම නිරූපණය කරලා තියෙන්නේ ඒකයි මොනසකරයිඩ් අණු දෙකක් තියෙන විදිහ. දැන් මොනසකරයිඩ් අණු වල ඒ අණු දෙකක යාබදව තියෙන මෙන්න මේ විදිහේ OH කාණ්ඩ හයිඩ්‍රොක්සිල් කාණ්ඩ දෙකක් ගත්තාම ඒකෙන් එක් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයක් සහ යාබද හයිඩ්‍රොක්සිල් කාණ්ඩයේ H පරමාණුව අතර එක් වෙලා ඒ ටික එකතු වෙලා ඒ දෙන්න පිට වෙනවා. ඒ කියන්නේ කවුරු දෙන්නද? H පරමාණු දෙකයි ඔක්සිජන්. ඒ පරමාණු දෙකේ ඔක්සිජන් එක පිට වෙනවා කියන්නේ කෙලින්ම ජල අණුවක් කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් මොනසකරයිඩ් අණු දෙක එකතු වෙනවා. මේ විදිය ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ විදිය ප්‍රතික්‍රියාව වලට කියන නම තමයි සංගණන ප්‍රතික්‍රියාව. මොන ප්‍රතික්‍රියාවද? සංගණන ප්‍රතික්‍රියාව. එහෙනම් මොනසකරයිඩ් අණු දෙක තිබුණා. ඒ මොනසකරයිඩ් අණු දෙක බන්ධනයකින් බැඳුණා. ඒ බන්ධනය මොකද්ද? ග්ලයිකොසිඩික් බන්ධනය. ඒ බන්ධනයට කියන තව නමක් අපිට හොන්නා ගත්ත හැකි බන්ධනය මේ ප්‍රතික්‍රියාවට මේ විදිහේ ජල අණුවක් ඉවත් වෙන ඕනෑම ප්‍රතික්‍රියාවකට අපිට කියන්න පුළුවන් සංගණන ප්‍රතික්‍රියාවක් කියලා. මේකත් පැහැදිලිව ඇති සමානට කෙමිස්ට්‍රි වල වගේ. ඒ නැත්නම් සරලව ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ ජල අණුවක් මේ විදිහට පිට වෙනවා නම් ඒකට අපිට කියන්න පුළුවන් සංගණන ප්‍රතික්‍රියාවක් කියලා. ජලන පිටුණාට බෑ ඒක බැඳෙන්න ඕනේ හරි ජල වාෂ්පීම සංගන්න වෙනවනේ. ඒතර මේ විදිහට බැඳුනාම මේ මම ඇඳලා තියෙන මේකෙන් කොටසක් ඒකට අණු දෙකම තියෙනවා. ඒ දෙක දැන් බැඳෙනවා ග්ලයිකොසිඩික බන්ධනයක. ඒ තමයි බන්ධනය ඇති වෙන ආකාරය. හරි මම අර්ධකේම කිව්වා ඊට පස්සේ බන්ධනය ඇති වෙන ආකාරය දන්නවා. නැත්නම් ඒක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අර මොනසකරයිඩ් අපි වර්ග කතා කරන්නේ කාබන් පරමාණු ගන්නට අනුව. ඒ වගේ මේකේ වර්ග තියෙනවා තුනක්. ප්‍රධාන වශයෙන් අපිට සුලභව හමු වෙන ඩයිසකරයිඩ් වර්ග තුනක් තියෙනවා. එකක් මෝල්ටෝස්.
අනික සුක්‍රෝස් අනික ලැක්ටෝස් අර ඩයිසකරයිඩ් වලට ගත්තාම අර පොදු ලක්ෂණ ටික එටික කිව්වේ නෑ එටික මම කියනවා එටිකත් ගොඩක් වැදගත් මෝල්ටෝස් සුක්‍රෝස් ලැක්ටෝස් හදලා ඔය ඔක්කොම සීනි වර්ග වෙනවා හරි අපි කියවන කලින්ම කාබෝහයිඩ්‍රේට් වල මොනෝසැකරයිඩ් සහ ඩයිසැකරයිඩ් සියල්ලම අපිට කියන්න පුළුවන් මොනවා කියලාද සීන් කියලා. දැන් මේ තුන කියලාම පොදු ලක්ෂණ ටික කියනවා විශේෂ හේතුවක් හින්දා. හරි. ඒකට හේතුවක් තියෙනවා. ඒක කියද්දි තේරෙයි මේ ටික මොනවද කියලා දැනගන්න මම මේ පොදු ලක්ෂණ ටික කියනවා. හරි. මෝල්ටෝස් ගත්තයින් පස්සේ ඔයගොල්ලෝ අහලත් තියෙන්නේ මෝල්ට් කියලා එම කියන්නේ නේද? ඒක මෝල්ට් කිරි වලට එම් සම්බන්ධ පානයක් තියෙන මෝල්ටෝස් හැදෙන්නේ කොහොමද? දැන් ඩයිසැකරයිඩ් කියන එක ඇත්තනම් එයා හැදෙන්නේ මෝල් මේ මොනෝසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා නම් මෝල්ටෝස් හැදෙන්නේ කොයි මොනෝසැකරයිඩ් අණු දෙක එකතු වෙලාද? ග්ලූකෝස් සහ ග්ලූකෝස්. දැන් ග්ලූකෝස් දෙන්නේ එකතු වෙලා මේ විදිහට සංගන ප්‍රතික්‍රියාවක් වෙනවා. වෙන විදිහකින් කිව්ව ජල අණුවක් එළියට යනවා බන්ධනයක් හැදෙනවා මෝල්ටෝස් බවට පත් වෙනවා. ග්ලූකෝස් ග්ලූකෝස් අතර ග්ලයිකොසිඩික බන්ධනයක් නැත්තම් සංගන්න ක්‍රියාවක් මෝල්ටෝස් හැදෙනවා සුක්‍රෝස් එයා හැදෙන්නේ කොහොමද ග්ලූකෝස් ප්ලස් ෆ්‍රක්ටෝස් හැම මෙයාටත් ග්ලූකෝස් නේද ග්ලූකෝස් හැම එකකටම එක අණුවක් හරි ඉන්නවා හැමතිස්සෙම ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් එකතු වෙලා මේ විදිහට ජල අණුවක් තියලා ඒ කියන්නේ සංගන්න ප්‍රතික්‍රියාවක් වෙලා සුක්‍රෝස් හැදෙනවා ඊට පස්සේ ග්ලූකෝස් ප්ලස් ගැලැක්ටෝස් අපිට අර උදාහරණ දෙයදී හම්බුනනේ ඔක්කොම මේ විදිහට ප්‍රතික්‍රියා වෙනවා ජල අණුවක් යනවා ලැක්ටෝස් හැදෙනවා ඔය තුනම දැන් ඔය ඔක්කොම ගත්තාම එක තව එක්තරා ස්වභාවයක් පේනවා නේද හැම එකෙම අර එක්සෝස් සීනි තමයි එකතු වෙලා තියෙන්නේ ඩයිසැකරයිඩ් හැදෙන්න නේ එමත් සම්භාවිතාවයක් එතන අපිට දකින්න පුළුවන් වෙනවා හරි එතකොට මේ ග්‍රූප් මේ මෝල්ටෝස් සුක්‍රෝස් සහ ලැක්ටෝස් ඔය විදිහට හැදෙනවා. ඒ කියන්නේ හැදෙන විදිහයි ඔය කතා කරේ. එහෙනම් වර්ග තුනක් තියෙනවා කියලා දැනගන්න ඕනේ. ඒවා හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. දැන් සමහර ළමයි මේවා රසායනික ව්‍යුහම් දිනවා ග්ලූකෝස් වල මේමයි ෆ්‍රක්ටෝස් වල මේමයි. ඒවා එහෙම පාඩම් කරන්න ඕනේ නැහැ. අනවශ්‍ය මහන්සියක් වෙන්න ඕනේ නැහැ. මෙච්චරයි දැනගන්න ඕනේ. රූප සකනක් බලලා ඔයාලට අඳුරගන්න පුළුවන් නම් ආ මේක ග්ලයිකොසිඩික ප්‍රතික්‍රියාවක්. මේක කාබෝහයිඩ්‍රේට් වලට අදාළ දෙයක්. ඒ දැනගත්තාම එච්චරයි අරව කවදාවත් රූපතනින් දැනනවා ඔය රචනා ප්‍රශ්නයක දුන්නා සමහර ළමයි අඳිනවා ප්‍රතික්‍රියා අපරාධන වේලාව තම මොනවාරි බලන්න බලලා ලකුණක් දෙයක් ගන්න තියෙන වේලාව නිකන් කිසිම වටිනාකමක් නැති ඒ කියන්නේ වටිනාකමක් කියලා අපි මෙතන සලකන්නේ නේද වටිනාකමක් නැත්තේ නෑ ඒක පාඩම් කරන එක නම් ලකුණු ගන්නනේ අපි මෙතන කරන් කරන්නේ නේද එනිසා ඊළඟ පොදු ලක්ෂණ ටික මම මේ හරියට ගන්නවා ඩයිසැකරයිඩ් වල අර වගේම මුලින්ම අපි කියන්න ඕනේ මොනවද මේවා සීන් නැත්නම් පැණි රස ඇති වෙනවා කියන්නේ බොහෝ වෙලාවට පැණි රස සංග්‍රහ වෙනවා ඊට පස්සේ ඩයිසැකරයිඩ් සියල්ලම ජල ද්‍රාවකයයි ජල ද්‍රාවකයක් තියෙනවා ආපහු තව අපි අරගෙන කතා කරපු ලක්ෂණයක් තමයි ඔක්සිහාරකද නැද්ද කියන එක අනේ එතෙන්දී වර්ග සමහරක් ඒවා ඔක්සිහාරකයි හැබැයි සමහර ඔක්සිහාරක නැහැ ඒ කියන්නේ නිර්ඔක්සිහාරකයි සමහර නිර්ඔක්සිහාරකයි ତර සමහරක් කිව්වම ඒක තවදුරටත් තෝරන්න පැහැදිලි කරන්න සමහරක් කිව්වම මොනවද කියලා අහනවනේ මෙන්න මෙයා නිර්ඔක්සිහාරකයි කවුද සුක්‍රෝස් කියන්නේ ඩයිසැකරයිඩ් අතරින් සුක්‍රෝස් කියන කෙනා නිරෝක්සිහාරකයි අරයා අනිත් දෙන්නම ඔක්සිහාරක සීනි වෙනවා ඒ වගේම ආයේ අපි කිව්වා ස්පටික කතාවක් අරගෙන මෙයාලා ස්පටික ලෙස පවතින ඒතර ඔන්නේ ප්‍රධාන ලක්ෂණ ටික හැම පොලිසැකරයිඩ් වලට දාලා අපි කතා කරන්න ඕනේ ඊට පස්සේ දැන් හරි අර්ධකීම හරි බන්ධනය හැදෙන හැටි හරි ඊට පස්සේ වර්ග තියනවා කිව්වා ඒවා හැදෙන්නේ මෙහෙමයි කිව්වා ඊට පස්සේ පොදු ලක්ෂණ ටිකත් හරි ඔක්සිහාරක නිරෝක්සිකාරක කතාව පොඩ්ඩක් හයිලයිට් කරගන්න පොදු ලක්ෂණ යටතේ
ඊට පස්සේ අපිට තව එක කොටසක් තියෙනවා ඩයිසකරයිඩ් වල මොකද්ද කාර්යය කාර්යයන් විදිහට සුක්‍රෝස් වල කාර්යයන් ගත්තොත් සුක්‍රෝස් කියන්නේ මොනවද ළමයි වල ඔය දන්නවා ඇති ඒ කියන්නේ සුක්‍රෝස් අපි නිරන්තර භාවිතයට ගන්නවා ඔය සීනි කියලා අපි කනවා තේවලට දාලා බලනවා ඒ සීනි තමයි සුක්‍රෝස් කියන්නේ උක් ශාකයෙන් ගන්න එතකොට උක් ශාකේ සංචිත විදියට තියෙන්නේ සුක්‍රෝස් යනෝ ශාකේ සංචිත විදියට සුක්‍රෝස් තියෙනවා ආයේ සුක්‍රෝස් වල භාවිතය තමයි ප්‍රධාන භාවිතය ෆ්ලෝයම් යුෂේ එන ෆ්ලෝයම් පරිවාහණය කියලා එකක් තියෙනවනේ ඒක ඔලෙවල ඔයගොල්ලෝ දන්නවා ඇති යම් තාක් දුරකට මේ ශාක පත්‍ර වල ඉපදෙන ආහාර ශාකයේ පල්ලෙහාට ගෙන එන්නේ ෆ්ලෝයම් පරිසංක්‍රමණය. ඒතර ෆ්ලෝයම් පරිසංක්‍රමණය සිද්ධ වෙන්නේ ආහාර සුක්‍රෝස් ලෙස. හරි. එනු සුක්‍රෝස් වල ඒදී කාර්යයන් දෙකක් තියෙනවා. ඊට පස්සේ ලැක්ටෝස් වල ගත්තාම ලැක්ටෝස් කිරිවල සංචිත. කිරිවල සංචිත විදියට තියෙන ලැක්ටෝස් මෝල්ටෝස් වලත් ඒ වගේ සංචිත කෘත්‍යයක් තියෙනවා දාන්න. මේක මෝල්ටෝස් කිරිවල ලැක්ටෝස් මේ දෙකටම සුක්‍රෝස්. හරි නේද? එතකොට ඒකෙන් ඩයිසකරයිඩ් වල සමස්ත දේවල් ටික ඕගොල්ලන්ට පාස්වෙන් අවබෝධ කරගන්න පුළුවන් පැටලෙන්නේ නැතුව. හරි. බන්ධන වර්ග මේ ඩයිසකරයිඩ් කියන්නේ මොකක්ද කියන එක ඒක ඇදෙන බන්ධන වර්ගයේ සායකී බන්ධනයේ ස්වභාවය කොහොමද ඇදෙන්නේ කියන එක මොනස කරන දෙයක් හිතු වෙලා සංගන ප්‍රතික්‍රියාව ඊළඟට වර්ග තුන පොදු ලක්ෂණ සහ කාර්ය මොනවා කියන කරුණු වලට අදාළව එක පොයින්ට් එකක්වත් හැලෙන්නේ නැතුව පොළොවට දාගන්න ඕන හරි ඊළඟ අපේ මේ කාබෝහයිඩ්‍රේට් වර්ගය නැත්නම් අවසාන කාබෝහයිඩ්‍රේට් වර්ගයේ විදිහට අපි කතා කරන්නේ පොලිසකරයිඩ්. එයා කොහොමද කියලා බලන්නයි යන්නේ. පොලිසකරයිඩ්. පොලිසකරයිඩයක් කියපුවම යාටත් පොලිසකරයිඩයක් කියන්නේ මොකද්ද කියන එක කවුරු හරි අහුවොත් එයාට ඕගලන්ට අර්ථකීම දෙන්න පුළුවන් මෙහෙම. කොහොමද? මොනෝසකරයිඩ අණු රාශියක්. මොනෝසකරයිඩ අණු රාශිය බහු අවයවීකරණය වී. බහු අවයවීකරණය. වීමෙන් සෑදෙන මහා අණු. තමයි පොලිසකරයිඩ අණු කියලා කියන්නේ. මේවා ලොකු සාපේක්ෂ අනුපස්කන්ධයක් තියෙනවා. මුල් පාඩම් වල කිමිස්ට්‍රි වල කතා කරන සාපේක්ෂ අනුපස්කන්ධය කියලා. ඒතර ලොකු සාපේක්ෂ අනුපස්කන්ධයක් තියෙනවා පොලිසකරයිඩ වලට. එහෙනම් මෙයාලගේ අර්ධකයෙම විදිහට අපිට කියන්න පුළුවන් මොනසකරයිඩන් රාශිය ග්ලයිකොසිටි බන්ධන වලින් බැඳිලා බහු අවයවීකරණය වීම කියන එක. එහෙනම් පොලිසකරයිඩ වලට අපිට කියන්න පුළුවන් බහු අවයවීකරණය මොනවද? මොනසකරයිඩ. මොනසකරයිඩ බහු අවයවීකරණයෙන් සෑදෙන මහා අණු කියලා. ඒ කියන්නේ මේවා විශාල වශයෙන් අර මොනසකරයිඩ අණු දැන් මේ මෙතන ලොකු ග්ලූකෝස් අණුක් තියෙනවා කියලා. ඒත් මේ වගේ ග්ලූකෝස් අණු දහස් ගණනක් සමහර විට බැඳිලා බැඳිලා ඔය විදිහට ඒකක විදිහට බැඳිලා විශාල ප්‍රමාණයක් එක දිගට බැඳිලා තමයි මොකක් හදන්නේද පොලිසකරයිඩ දාමයක් හදන්නේ. යනවා මේකට තියෙනවා දැන් අපිට අර කලින් වගේ පොදුවේ කතා කරන්න පුළුවන් ගුණාංග පොලිසකරයිඩයක් ගත්තා. එයා ජල ද්‍රාව්‍ය වෙන්නේ ජල අද්‍රව්‍යයි පොලිසකරයිඩ වලින් ලක්ෂණ. ඒ වගේ මේගොල්ලෝ සීනි වෙන්නෙත් නැහැ කිව්වනේ. එහෙනම් තව ලක්ෂණයක් එනවා ඒක පැණි රසති නැහැ. පැණි රස නැහැ. ඊළඟ අපෝ මෙයාගේ තියෙන ලක්ෂණයක් තමයි ස්පටික ලෙස පවතින්නෙත් නැහැ. ස්පටිකීකරණය කරන්න බෑ. නැත්නම් ස්පටික ලෙස නොපවතී. හරි ස්පටික ලෙස නැහැ දැන් පොලිසකරයිඩ් වර්ගයක් දැන් පිෂ්ඨේ වගේ ගත්තාම අපිට පිටි නේද? ඒ වගේ තියෙන්නේ ඒවා මේ කැට විදිහට අපිට ගන්න බෑනේ. ඒවා තියෙන්නේ නිකන් අපි කොටලා එමණ ගන්න නිකන් පවුඩර් එකක් ඒ වගේ තමයි තියෙන්නේ පොලිසකරයිඩ් ගත්තාම. ඒස් පටික විදිහට නෑ. අපව අපිට තියෙන ලක්ෂණ තමයි ඔක්සිහාරක බව. ඒතර ඔක්කොම නිර්ඔක්සිහාරකයි. නොක්සිහාරක වෙන්නේත් නෑ.
යන ලක්ෂණ ගොඩක් ඒවා මේකේ නැති පැත්තට නෙගටිව් පැත්තට තමයි යන්නේ පොලිසකරයිඩ් ගත්තාම එයාලගේ පොදු ලක්ෂණ යටතේ ඉතින් පොලිසකරයිඩ් කියන්නේ මොකද්ද කියන එක හරි ඊට පස්සේ එයාලගේ ලක්ෂණ හරි ඊනාට අපිට තියෙනවා පොලිසකරයිඩ් වර්ග කීපයක් අර කලින් කතා කරා වගේම ප්‍රධාන වශයෙන් ජීවීන් තුල ජීවීන්ගේ දේහ තුල ගත්තයින් පස්සේ පොලිසකරයිඩ් දෙවිධයකට ක්‍රියා කරනවා ප්‍රධාන ආකාර සංචිත සහ ව්‍යුහමය කියලා සංචිත පොලිසකරයිඩ් කියලා කියන්නේ ජීවීන් තුල ශක්තිය ගබඩා කිරීමක් විදිහට දැන් අපි ආහාර ගන්නවා එතකොට ඒ ආහාර වල ශක්තිය දැන් වැඩිපුර තියෙනවා නම් අපි ආහාරයෙන් නිපදවන ශක්තිය දැන් ගන්නවානේ ශාකයන් නම් ඒගොල්ලෝ නිපදවන අපි ශාක වලින් ගන්න ඒවා අපි ලබා ගන්නවා ආහාර වලින් එතකොට කෙසේ හෝ අපි දෙයයට ලබා ගන්න ඒ ආහාර වල තියෙන සංඝටක දැන් ග්ලූකෝස් වගේ විදිහට අපි ලබා ගන්න කොටක් වෙලාවට අපි ලබා ගන්න කෙසේ වෙතත් අවශෝෂණය ආහාර ජීර්ණ පද්ධතිය අවශෝෂණය කරගන්න ග්ලූකෝස් විදිහට එතකොට ග්ලූකෝස් විදිහට ගන්න ඒවා අපිට තැම්පත් කරගන්න දැන් ග්ලූකෝස් කියන්නේ මොන සැකරයිද නම් ග්ලූකෝස් විදිහට භාවිත කරන්න පුළුවන් දෙනොනේ මම මේ කියන එක නේ ග්ලූකෝස් විදිහට තමයි ජීර්ණ පද්ධතියෙන් ඒක ග්‍රහණය කරන්නේ හරි ජීර්ණ පද්ධතිය දෙනවා ඒකෙන් ග්‍රහණය කරන්නේ ග්ලූකෝස් විදිහට හැබැයි මෙයා භාවිත කරනවා නම් ප්‍රශ්නයක් නැහැ ඒ වෙලාවෙම ග්ලූකෝස් ලබා ගන්නවා ඒක සැලිය සුසනය කරලා ATP හදා ගන්නවා ශක්තිය හදා ගන්නවා එහෙමනම් ගැටලුවක් නැහැ එතන ඉවරයි වැඩේ. හැබැයි දැන් අතිරික්තයක් තියෙනවා නේද? අපි දැන් ආහාර ගත්තාම මේ සියල්ලම නේද ගන්න තැනින් විනාශ වුණා. අපිට නිරන්තරයෙන් ආහාර ගන්න එහෙම වෙන්නේ නැහැ. ආහාරය ගත්තාම ඊට පස්සේ සෑහෙන වෙලාවක් අපිට ඒ ශක්තිය තියෙනවා. අර කතාවට කියන ආහාර නැතුව නම් දවස් 2 3ක් වුණත් ඉන්න පුළුවන්. එහේ කොහොමද ඉන්නේ? ඒක තමයි මෙන්න මේ ක්‍රියාව සංජීත. අපිට සංජීත කරගන්න පුළුවන්. අමතරව ග්ලූකෝස් අපිට තියෙනවා නම් අපේ ආහාරේ ඒගොල්ලෝ සංචිත කරනවා අපි සතුන් තුළ මානවය සැලකුවත් නැත්නම් සතුන් සැලකුවත් ග්ලයිකෝජන් කියන ව්‍යුහය යනවා ග්ලයිකෝජන් ග්ලයිකෝජන් කියන්නේ මෙන්න මේ පොලිසකරයිඩ් වර්ගය අන්න ඒකයි මම මේ කියන්න ගිය වචනේ හරි ඒක ඒක පැහැදිලි කිරීමක් විදියටයි ඔයගොල්ලන්ට දැන් තනිකම්ම කියගෙන ගියාම කියට වඩා නැහැ නෝට් එක තියන්න නෙමෙයි නේද මේ ගුරුවරයෙක් ඇවිල්ලා ඒ වීඩියෝ එකක් කරන්නේ පන්තියේ පොඩ පන්තියෙන් නේද පැහැදිලි කරගන්න එපා අපි මොකක්ද කියලා මම කියන්නේ इन्यूलिन අපිට හුරු පුරුදු එකක් නෙමෙයි ඉනියුලින් කියලා සංජීත පොලිසකරයිඩයක් තියෙනවා. ඊට පස්සේ ව්‍යුහමය ගත්තොත් ප්‍රධාන වශයෙන්ම නේද ලෝකේ වුණත් බහුලවම තියෙන මේ ව්‍යුහමය පොලිසකරයිඩ කියන්න පුළුවන්. ඒක ලෝකෙට දැන් තමයි දැනුම ඇති සෙලියුලෝස්. සෙලියුලෝස් කියන පොලිසකරයිඩේ ව්‍යුහමය. ඒ කියන්නේ ව්‍යුහ හදන්න දායක වෙනවා. ආයෙත් තව තියෙන ව්‍යුහමය තමයි संगीत දැන් රේකී එක තමයි සෙලියුලෝස් ශාකණය වෙච්ච එක තමයි අපි අර සත්ත්වයන් තුළ අපේ දේහ තුළ ගබඩා කරනවා කියලා ග්ලයිකෝජන් රේකී කියන්නේ මෙහෙම දැන් පොලිසකරයිඩ් කියන්නේ මොනෝසකරයිඩ් බහුවාවීකරණය වෙලානේ එයානවා මෙහෙම මේ බහු
අවයවික විදිහට මේවා අණු 10 ගණන් එකතු වෙලා කොහොම හැදෙන්නේ. ඒතකොට ඒකේ රේඛීය අණු පිළිවෙලක් නම් තියෙන්නේ. එක දිගට බැඳිනවා නිසා ශාකණය වෙන්නේ නැත්තම්. එක දිගට තනි රේඛීය ධර්මයක් කියනවා. අපි ඒකට කියනවා රේඛීය. උදාහරණයක් විදිහට ඒකේ උදාහරණ විදිහට ගන්න පුළුවන්. ආයේ රේඛීය පොලිසකරයිඩ් වලට උදාහරණ විදිහට ගන්න පුළුවන් ඇමයිලෝස්. මම ඒක ලියන්නම්කෝ. සෙලියුලෝස් කොහොමද වෙනවා? ඇමයිලෝස්. ශාකණය වෙනවා කියලා කියන්නේ මෙන්න මේ විදිහට තියෙන දාමේ යම් කිසි තැනකින් ශාකණය වීමක් පෙන්වුම් කරනවා. හරි. හරි. ශාකණය වෙච්ච දාමයකුත් තියෙනවා. එකක් නෙමෙයි. කීප තැනකින් ශාකණය වෙලා එහෙම තියෙන්න පුළුවන්. එතකොට ඒ දාමේ මෙහෙම මේ මනු තියෙනවා මේ පැත්තෙන් තව එක එක ධාම හැදිලා ඔහම ඒව ශාකණය ලාතු බෙදලා ගිහිල්ලා තියෙනවා. ඒව තමයි ශාකණය වෙච්ච ඒවා. ඒකට උදාහරණයක් මම කිව්වා එකක් ග්ලයිකෝජන්. ඊළඟට ඇමයිලෝ පෙක්ටින්. අපෝ හෙමිසෙලියුලෝස්. හෙමිසෙලියුලෝස් කියන්නේ ශාකණය වෙච්ච පොලිසකරයිඩ්. ग्लाइकोजन इतर विशेष विशाल ඇදෙන මහා අණුවක් තමයි පොලිසකරයිඩ් කියන්නේ කියන එක. ඊළඟට ඒගොල්ලන්ගේ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. ඒක මොනවද? මේ ලක්ෂණ වලට අදාළව යාගේ වෙනවන ගුණාංග. ඊළඟට සංයුක්ත ව්‍යුහමය පොලිසකරයිඩ් මොනවද? ස්වස්ත රේඛීය ශාකණය වූ මොනවද කියලා. ඊළඟට කාර්ය. පොලිසකරයිඩ් හතක් වගේ දීලා තියෙනවා. මේ හතට අදාළව නිකන් කාර්යයන් ටික පොඩ්ඩක් අපි බලමු. ඒක ඕගොල්ලෝ වගුවකට වගේ දාගන්නවා නම් හොඳයි. දැන් මේකම එක මතකයකට පාඩම් කිරීමකුත් වෙනවනේ ආයෝපාරක්. ඊටත් මුලින්ම අපි පොදු දේවල් ගැන මුලින්ම කියමු. මේ වගුවට එනවා පිස්තේ. ඊට පස්සේ දැනුම් මේකේ කියන පොලිසකරයිඩේ නම දැනුම් මේකේ. දැනුම් මේකේ කියන්නේ මොකද්ද? අදාළ මොනසකරයිඩේ මොකද්ද කියන්නේ? බහුවවීකරණය වෙන මොනවා බහුවවී මේ බැඳිලාද මොනවා එක දෙකට බැඳිලාද මොනවා බහුවවීකරණ වෙලාද පිස්තේ කියන එක හැදෙන්නේ. පිස්තේ හැදෙන්නේ ග්ලූකෝස් බහුවවීකරණය වෙලා. ග්ලූකෝස් අණු විශාල ප්‍රමාණයක් එක දිගට බැඳිලා බැඳිලා තමයි පිස්තේ හැදෙන්නේ. නම් පිස්තේ කාර්ය මොකද? ශාක තුල සං. පිස්තේ සල්ලෝය मेमरी के वैटा एक गुडक न्यूरोन्स मोले गुडक न्यूरोन
ग्लूकोसमाइन
එවගේම මෙතෙන්දි මම අමතර කාරණයකුත් කියනවා මේ නයිට්‍රජන් අන්තර්ගත පොලිසකරයිඩ් නයිට්‍රජන් විතරක් නෙමෙයි තියෙන්නේ නයිට්‍රජන් අන්තර්ගතයි යා සාමාන්‍යයෙන් අපි කාබෝහයිඩ්‍රේට් වලටම කියන්නේ CHO කියන අන්තර්ගතේන මොන ද්‍රව්‍යවල මෙයා ටිකක් විශේෂ කෙනෙක් ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ හොඳට තියාගන්න කොතනකට යන්නේ වනෙන්ද පුළුවන් හරි ඔන්න ඔය ටික තමයි එතකොට මේකේ කෘත්‍යයන් විදිහට ගන්න තියෙන්නේ ඒතර කෘත්‍යයන් ටිකක් අපි මෙතනදීම සඳහන් කරපු නිසා මම අපව පොලිස කරයිඩ වල කෘත්‍යයන් සඳහන් කරන්න යන්නේ නැහැ මේ ටිකම තමයි ඔයගොල්ලෝ කෘත්‍යයන් විදිහට කියන්න ඕන දැන් තව අපි නොලිව එක පොලිස කරයිඩයක් තියෙනවා බැක්ටීරියා වගේ සෛල පිටි හදන පොලිස කරයිඩය ඒ තමයි පෙප්ටිඩෝග්ලයික එක නිකන් ඔයගොල්ලෝ දැනගත්ත තමයි ඇති එතන මේක කියලා ඔබට ඕනේ පෙප්ටිඩෝග්ලයික එයාගෙන් ඇති වෙන කෘත්‍ය තමයි බැක්ටීරියා වල සෛල පිටි එනවා පොලිස කරයිඩ 8ක් යටතේ අපි ඒකේ පරිශීලනය කරා නම් නෝට් එක කොයි කියන විදිහට අදා ගන්න නම් ඊට අපි ඉස්සරහදී කතා කරනවා මොඩල් පේපර්ස් එහෙම ඒවැත් මේ ඕන තරම් ප්‍රශ්න දී හම්බ වෙනවා මේ බහුවර්ණ ව්‍යුහගත රචනා රචනා කළොමේ මම ඕගොල්ලන්ට ලවාලිය වල ඒවා සාකච්ඡා කරලා දෙනවා වීඩියෝ එක මේ විදිහ මම කියන්නම් මේ පේපර්ස් කරා හරි ඒතර ඔය ටික තමයි මේ පොලිස කරයිඩ වලට අදාළව තියෙන සියලුම දේවල් හරි ඒ පොලිසකරයිඩ ටිකේ විස්තර ටික ඉවර වෙනත් එක්කම අපිට ඉවර කරන්න පුළුවන් සම්පූර්ණ කරන්න පුළුවන් මෙන්න මේ අපි පටන් ගත්තු කාබෝහයිඩ්‍රේට කියන කොටස. එකෙන් ජීවීන්ගේ ප්‍රධාන කාබන් සංයෝග වලින් එක සංයෝගයක් මේ වීඩියෝ එකෙන් අපි සම්පූර්ණ කරනවා කාබෝහයිඩ්‍රේට. ඒකේ කොටස් තුනයි. කාබෝහයිඩ්‍රේට වලට මුලින්ම තිබ පොදු ලක්ෂණ ටිකක් ඒක මතක ඇති අර ධාතු සූත්‍රයක් එනවා අපි හඳින්නේ. ඒක කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන වර්ග තුනයි මොනවද මොනසකරයිඩ් ඩයිසකරයිඩ් හා පොලිසකරයිඩ් මොනසකරයිඩ් තමයි සරලම කාබෝහයිඩ්‍රේට් වර්ගය වෙන්නේ ඊට ඩයිසකරයිඩ් ගත්තාම මොනසකරයිඩ් අන්ද ඒවා එකතු වෙලා හදන්නේ පොලිසකරයිඩ් කියලා කියන්නේ මහා අණු ඒ කියන්නේ මොනසකරයිඩ් විශාල ප්‍රමාණයක් බහු අවේකරණය වෙලා තමයි ඒවා හැදෙන්නේ गुनाटल ඊළඟට අපිට පටන් ගන්න තියෙන්නේ ප්‍රෝටීන් මේ ලිපිඩ ලිපිඩ ආ ප්‍රෝටීන ඊළඟ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරමු එතනම් අයිබුවන් එකට Finding life alone.